සමතාව අවුරුදු 100කින් විතර මොකෙක් හරි ඇවිල්ලා ඔබ වෙනස් කරනවා කියන එක මම හොඳටම දන්නවා. අවබෝධයෙන් මම දන්නවා අවුරුදු 100 150 මේ මව්පොල කන පිට හරවනවා. ඒක මම හොඳටම දන්න හින්දා ඉන්නේ මම කතා කරන්නේ නෑ. එතෙක්ම මේ තාත්තේ තොපි පුළුවන් නම් ඔය ලෙඩ නොවන පැත්තට තොපි හිතලා ගමන් කරපියව. වෙන විකල්ප නෑ. මේ පාලකයෝ මොන පාලකයා ආවත් තොපි ගැන නම් හිතන්නේ නෑ. මගේ දැක්ම මෙච්චරයි. යම් පාලකයෝ පත් වේද උන්ට අවශ්‍ය වෙන්නේ අම්මේ තාත්තේ බලයට එන්නත් ඒ ආවට පස්සේ කාලේ බලේ රඳව ගන්නත් නැවත ඉදිරිමැති වෙද්දී බලේ ගන්නත් පමණයි උන්ගේ අරමුණු. තොපිම කල්පනා කරපියා තොපේ ගමට එනවා ඡන්දි ඉල්ලගෙන. ඈ ඔන්න එනවා සත පහක්වත් වියදම් කරන්න නැති මිනිත් එක්ක එනවා ඡන්දි ඉල්ලගෙන. තව එකෙක් එනවා ප්‍රාඩෝ එකේ බැහැලා මුකුත් නැහැ. තව ප්‍රාඩෝ දෙක තුනක් එක පොලිමට ඇවිල්ලා වැඩිහිටි සමිතියට වයසක උන්දලට දෙනවා පුටු සෙට් එකක්. ක්‍රීඩා සමිතියට දෙනවා ඕම් බෝල බැට් ටික. ඊට පස්සේ ගමේ ඡන්ද දිය යුතු පුජ්‍යලයා කවුද? උඹලගේ දැක්ම මේ වත්මන් තත්ත්වේ මම මේ අහන්නේ ඈ. මේ දැන් වෙන දේ අහන්නේ. දැන් එතකොට ගමේ කට්ටිය කාටද කවවත් තෝරගන්න ඡන්ද දෙන්න? ඉතලා අපි කියන බොරු කියන්න එපා තාත්තේ. ඔය මං ඉතර බොරු පානිය දාන්න එපා ඕනම් පුජ්‍යලයාගේ පානිය අඳුරන එක මේ ඉස්සරහා ඉන්නේ. ඒ හින්දා බොරුවට නිකන් හිතේ එකක් තියාගෙන පිටින් පෙන්නඳ මං ගාවට එන්න එපා මිදද පළක් නැහැ. උඹලගෙන් මං අහන්නේ මොකද්ද වෙන්නේ? කාවත් තෝරගන්න ගමේ මිනිස්සු කතා වෙන්නේ අර මිනිහට ඡන්දෙ දෙ මේ මිනිහා හොඳයි. ලාභ ප්‍රයෝජන දීපු නේද තමයි ඡන්ද දෙන්නේ මිනිස්සු. ඇත්ත ඒකනේ තාත්තේ. ඇයි උඹලා නිහඬ? ඕක නෙමෙයි තමයි වෙන්නේ. එතකොට ඌ ඇයි සල්ලි විසි කරන්න කියලා තොපි එකෙකුටත් ඔළුව වැහඳුනද? හිතුවද? ඌ සල්ලි විසි කරන්නේ ඡන්ද ගන්න විතරයි කියන එක තොපිට ඇයි තේරුන්නේ නැත්තේ අම්මේ තාත්තේ? ඒක තමයි මේ මව්පුල අද විනාශ වෙලා තියෙන්නේ. ආ නීතිඥ පට්ටමක් ගහගෙන ආවොත් මෙතනත් ඇති ඒ වගේ කැලණේ කාලකන්ණි හින්ගන්නෝ ටික. නීතිඥ ඉන්න පුළුවන් මට අදාල නැහැ. නීතිඥකද පට්ටමක් ගහගෙන එනවා නීතිඥ පට්ටමත් එක්කලා ඡන්දට එනවා. ඌ අනිවාර්යෙන් පාර්ලිමේන්තු ගිහින් නැද්ද බං? ඇයියේ ඌ උගත බුද්ධිමත. ඔන්න ඔබලගේ නිර්ණය. ආන් ඌ යනවා පාර්ලිමේන්තු. උසාවියත් සමානයි පාර්ලිමේන්තුවත් සමානයි. අද වත්මනේ උඹලට බලා ගන්න පුළුවන් මේක. ඈ දැන් තොපිට හොයන්න බෑනේ කවුද හොරු කියලා දෙපෙත්තේ. ඈ ඔක්කොම හොරු බලපුවාම අපිට බලද්දි නේ. නම තුන් කියන්නේ අපි හොරු නෑ අරුන් හොරු අරුන්. ඇත්තක් එළියට ගන්න පුළුවන්ද? නෑ. උදාවිය තහලියත් එළියට එනවද බං? මේවා කියද්දි හෙටම ආවිරේ දායිද මම දන්නේ නෑ.